මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ පස්සෙ පැත්ත හොදන කක්කුසිය ඉන්න කුසිය ගිහිලා ඉඳුල්ලව කන ජොන්ස්ටන් ප්‍රනාන්දුලාගෙන් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ අපිට කියන්න තියෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ කටක් නෙමෙයි වැසිකිලි කටක් එවැනි වැසිකිලි කටකින් ඔය වගේ වචන වලට වඩා වෙනත් දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ආණ්ඩු පත් වෙන ගානට ගෙම්බෙක් වගේ දෙපැත්තට පැනපැන ආණ්ඩු පත් වෙන ගානට වරප්‍රසාද වෙනුවෙන් හැම පැත්තක්ම මාරු කර කර මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ පස්සෙ පැත්ත හොදන කක්කුසිය ඉන්න කුසිය ගිහිලා ඉඳුල්ලව කන ජොන්ස්ටන් ප්‍රනාන්දුලාගෙන් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව් අපි ප්‍රකාශ කරා අපිව සිරගත කරලා තියෙන වෙලාවේදී යම් අපහසුතාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෛද්‍ය ප්‍රතිකාර හරියට දුන්නේ නැහැ. ඊට පස්සේ ආහාර ලබා ගැනීමේදී යම් පීඩාකාරී තත්ත්වයකට තමයි ආහාර අවශ්‍යතාව ලබා දුන්නේ. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා සමහර වෙලාවට විවිධ අපහසුතාවලට මුහුණ දෙන විදියට පීඩාකාරී තත්ත්වයකට ඇදලා දාන මට්ටමකට ආණ්ඩුව ඉතාමතා පැහැදිලිවම මැදිහත් වුණා. ඒ වගේම බොරු සාක්ෂි නිර්මාණය කරලා බලෙන් රඳවාගෙන හිටිය ආණ්ඩුවේ අවශ්‍යතාවය. ඉතින් මෙන්න මේ කියන ප්‍රශ්න ටික අපි ඇවිල්ලා මාධ්‍ය වලට කිව්වට පස්සේ දැන් මාස ගණනාවකට කලින් ඒකට රිදුණු ජොන්ස්ටන් ප්‍රනාන්දුලා තමයි දැන් මේ කුප්ප කතා ටික කියන්නේ. දැන් අපිට රටේ ජනතාවට කියන්න තියෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුලාගේ වැසිකිලි කටවල් වලින් පහුගිය කාලේ කියපු ඒවා අපි දන්නවනේ. ආණ්ඩු වර්ණනා කළා ගෝඨාභය රාජපක්ෂ තමයි තරුව කියලා කිව්වා. දැන් රනිල් වික්‍රමසිංහේ ගොඩොක්කුවේ ඉන්න ගමන් ඔඩොක්කුවේ හුරතල් වෙන ගමන් දැන් කියනවා මෙන්න අරගලේ කරපු අයට විවිධ අවදා අවලාද නගනවා. ඒ නිසා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා කියලා කියන්නේ මේ සමාජයේ අවලංගු කාසි. ඒ අවලංගු කාසු කියනේවා අපිට අදාළත් නෑ. අපි මේ රටේ ජනතාවත් එක්ක තමයි අරගල කරන්නේ. අපි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට තමයි උත්තර හොයමින් ඉන්නේ. ඒ නිසා ජොන්ස්ටන් ප්‍රනාන්දුට කියන්න තියෙන්නේ ඔය වැසිකිලි කටින් කියන කිසිදු කාරණයක් මේ රටේ ජනතාවට අදාළ නැති දේවල් කියලා.